දැන් උතන විතක්ක විචාර ඔචි සංකර එතෙන්දී ස්වාමීන් වහන්සේ මේ විතක්ක විචාර කියලා යන්නේ ගැන ඔබ වහන්සේ කෙටියෙන් පැහැදිලි කරන්න පුළුවන්ද? දැන් අපි විතක්ක දන්නවා විචාර කියලා කිව්වහම දැන් අපේ හිතේ ඇති වෙන අදහස්, ඔව් මේ අදහසට තමයි විතක්ක විචාර කියන්නේ. මේ කටින් පයින් වචනට විතරක් නෙමෙයි, ඔව් අදහස ඒක අදහසට වචනම වෙන්න විතක්ක විචාර ඕනේ. කියන්නේ. දැන් ඔව් අදහස කර දෙකකින් අපිට එළියට දක්වන්න පුළුවන් වාචික සහ නිර්වාචික කියලා. ඔව් සමින පැහැදිලිද? දැන් අපට පැහැදිලි. පුළුවන් අපේ හිතේ ඇතිවෙච්ච අදහසක්, අදහසට තමයි විතක්ක කියන්නේ. ඊට පස්සේ අදහස මෙනෙහි කිරීමට තමයි විචාර කියන්නේ. එතකොට ඒ අදහස, ඒ මෙනෙහි කිරීම කියන එක, දැන් අපි අදහසක් ගත්තොත් ඒ අදහස කියන එක ලෝකයට අපිට පෙන්වන්න පුළුවන් ක්‍රම දෙකකින්, වචනෙනු පෙන්වන්න පුළුවන්, ක්‍රියාවෙනු පෙන්වන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් අපට පුළුවන් වචනින් පුළුවන් අපට එන්න කියලා කියන්න. ඒ වගේම ක්‍රියාවෙන් මේ අපිට පුළුවන් අපිට බැරිද නිර්වාචික වශයෙන් එන්න කියලා කියන්න. පුළුවන් හස්ත සංඥාවෙන් පුළුවන්. එන්න කියලා කියද හැකි, යන්න කියලා කියද හැකි, කණ්ඩ බොණ්ඩ ඔය ඕන තරම් දේවල් තියෙනවා. ඒකට අපිට කියන්න පුළුවන් විවිධාකාර මේ ශාරීරික යම් බොඩි ලැංග්වේජ් කියලා කියන්නේ. එක භාෂා තියෙනවා නිර්වාචික සංනිවේදන ක්‍රම. එතකොට මේ හැම සංනිවේදන ක්‍රමයකින්ම වාචික හෝ අවාචික නිර්වාචික කියලා කියනවා. ඔය හැම සංවේදන ක්‍රමයකින්ම පල කරන්නේ මොකද? අර හිත නැගිච්ච අදහසක්. හිතේ ඇතිවන හැම අදහසක්ම විතක්. ප්‍රධාන වශයෙන් ඒක බුදු පියාණන් වහන්සේ මෙතන අකුසල විතර්ක තුනක් පෙන්වනවා. මොනවද? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියලා. ඔව් ස්වාමීන් වහන්සේ ඒක පැහැදිලි. ආස්වාදයේ තුල ඉන්න සාමාන්‍ය ලෝක සත්වයාගේ හිතේ හැමතිස්සෙම ඇති වෙන එක්ක කාමයේ පිළිබඳ අදහස්, එක්ක ව්‍යාපාදයේ පිළිබඳ අදහස්, එක්ක විහිංසාව කියන්නේ තව කෙනෙක්ව දුකටපත් කරලා හරි යම් කිසි ආස්වාදයක් ඒකිනුත් උපයා ගැනීම පිළිබඳ, තව කෙනෙක්ව වෙහෙසටපත් කිරීම පිළිබඳ අදහස්. ඔය නිකන් ඉන්නකොට නිකන් අර උදාහරණය විහිංසා කියලා කියන්නේ ඔය පාරේ නිකන් ඉන්න පේමන්ට් එකේ වාඩි වෙනකොට බල්ලෙක් යන ඔතනින් අසරණ බල්ලෙක් බඩේ ගින්නේ ඌට ගල්ලකින් ගහන්න හිතෙන. අන්නේව විහිංසා විතර්ක කියන්නේ. මේ තොච්ච නිදිද හිතේ හැකි. එහෙමයි ස්වාමීන් වහන්සේ මත්තකයි ඔබ වහන්සේ එක දේශනාවක දී සඳහන් කරාත් හේව. එතකොට ස්වාමීන් වහන්සේ ඔය කිව්ව කාම විතක්ක ව්‍යාපාද විහිංසා ඔක්කොම අපිට ගන්න පුළුවන් විතක්ක විචාර විදියට. ඒව ඇත්තටම විතක්කම තමයි. හැබැයි දැන් තව කොටසක් තියෙනවනේ ස්වාමීන් වහන්සේ, ඒකෙන් බැහැර වෙන ටික නේද මේ සවිතක්ක සවිචාර කියන්නේ? මේ නෙක්කම්ම නෙක්කම්ම අව්‍යාපාද අවිහිංසා එහෙම ගන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ?